දිවයිනේ මේ දිනවල වර්ෂාපතනය සහ සුළඟේ වෙනස් වීම ඇති වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුවක් හැටියට අපිට කියන්න පුළුවන් උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ තියෙනවා ඉන්දියාව ආසන්නේ කැළඹෙන ස්වභාවයක්. ඒ හේතුව නිසා දිවයින හරහා තියෙන සුළං හැමීමේ රටාව බොහෝ විට තියෙන්නේ නිත දිශාවේ. මේ නිසා වර්ෂාපතනයේ වැඩිවීමක් දිවයිනේ නිත දිග් කොටසේ ඇති වෙලා තියෙනවා. මීට අමතරව සුළං වේගයේ වැඩිවීම විශේෂයෙන්ම අපි බලපානවා බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, උතුරු පළාතත් සහ තිරිකුණාමලේ වගේ දිස්ත්‍රික්කවල සුළඟේ වේගය 60 කිලෝමීටර 50 පමණ අගයක් දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වර්ෂාපතනය ගත්තොත් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම ඊට අමතරව උතුරු පළාතේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුරයේ සහ මන්නාරම් වගේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වීමේ තත්ත්වයන් තියෙනවා. වැඩි වර්ෂාපතන අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මධ්‍යම, සබරගමු ඊට අමතරව ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් තියෙන්න පුළුවන්. මුහුදේ කාලගුණය ගත්තොත් පුත්තලමේ ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවල ඕනෑම විටක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. සුළඟේ වේගයේ වැඩිවීම තියෙනවා පුත්තලමේ ඉඳන් කංකසන්තුරේ හරහා තිරිකුණාමලේ දක්වා තියෙන වෙරළබඩ තීරයත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය 60 කිලෝමීටර 50 60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සෙසු මුහුදු තීරවල තවස් ජාම වෙනකොට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තමයි තියෙන්නේ.